පාසල් ශිෂ්‍යයෙක් කියලා කියන්නේ විනාඩි 45න් 45ට ඔබේ විෂය වෙනස් වෙනවා. ඔබේ මාතෘකා වෙනස් වෙනවා. මේ වෙනස් වෙවි වෙනස් වෙවි ඔබව කොහෙදෝ ගමනක ගෙනියනවා, මූලිකයෙක් කරන්න, නායකයෙක් කරන්න, ජයග්‍රාහකයෙක් කරන්න. ඒක තමයි ගුරුවරුන්ගේ වගකීම, අධ්‍යාපනය කියලා කියන්නේ ඒකයි. මෙන්න මේ ගමනේදී මම අහනවා ඔබට, දැනගත්තු දේවල්, ඉගෙනගත්තු දේවල් නැවත 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 පාඩම් කරන්න කොච්චර කාලයක් ඔබ ගන්නවද? විභාගය සඳහා, මේක තමයි ඔබට වැදගත්ම වෙන කාරණාව අද දවසේ කියලා මම හිතනවා, විභාගය සඳහා ඔබ සූදානම් වෙනකොට දැන් ඔන්න ආයෙ මුලින්දලා පොතපත පෙරලගෙන පාඩම් කරන්න උත්සාහ කරනවා. ඒ උත්සාහය කොච්චර දුර දිග යනවද කියලා කියනවනම්, සමහරුන්ට හවස පාඩම් කරන් ඉඳගත්තාම මේ මුළු ඔක්කොම කාර්යයන් දවල් දවසේ ඉවර කරගෙන අධ්‍යාපනයේ, සමහරු දන්නේ නැහැ එළි වෙලා. එහෙම දන්නේ නැතුව එළි වෙන අය ඉන්නවා මේ පාඩම් කරන් දවසේ ගෙවිලා. සමහරු නිදි මරාගෙන මේ පාඩම් වැඩ කටයුත්තේ දෙනවා. සමහරු වතුරේ කකුල් දෙක දාගෙන මේ පාඩම් වැඩ කටයුත්තේ දෙනවා. නැවත නැවත මෙනෙහි කිරීමේ යෙදෙනවා. මේ නැවත මෙනෙහි කිරීම සහ නැවත මේ පාඩම් කිරීම තුළ මොකද්ද සිද්ධ වෙන්නේ? ඉස්සරලාම මම ඔබට කියන්නම්, දවසේ සිද්ධ වෙන කාර්යයන් සියල්ලම කොහොමද අපේ මොළේ ගබඩා වෙන්නේ කියන එක. අපේ මේක විද්‍යාව සම්බන්ධ පාඩමක් එහෙම නෙමෙයි, නමුත් අපේ අධ්‍යාත්මය හා සම්බන්ධ පාඩමක් මේක. අපි උදේ නැගිටලා රාත්‍රී නින්දට යනකම්ම ඇහැට දකින දේවල්, කනට ඇහෙන දේවල්, ස්පර්ශ වන දේවල් ආදී පංචේන්ද්‍රයන් වලට රසය වගේ දැනෙන සියලුම දේ අපි ගාව එක මල්ලකට වැටෙනවා. උදේම අවදි වෙනකොට අම්මා තමයි ලොකුම කරදරකාරයා කියලා හිතනවා ඇති. මොකද නිදාගන්න තියෙන හොඳම වෙලාවේ තමයි ඇහැරවන්නේ කියලා පුංචි කරදරයක් හිතට එනවා. නැත්තම් තාත්තා වෙන්න පුළුවන්, නැත්තම් ආච්චි වෙන්න පුළුවන්, සීය වෙන්න පුළුවන්, මේ කවුරු හරි කෙනෙක් වෙන. උදෙම්ම ඔන්න නින්දට බාධා කරලා මේ ඇහැරුණ මොහොතේම නැගුණු සිතුවිල්ලක් තියෙනවා, දැක්ක කෙනෙක් ඉන්නවා. ඉතින් ওই විදිහට තමුන් දත මැදලා මූණ හොදලා තමුන්ගේ පිරිසිදු වීම සිද්ධ කරගන්නවා. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් ටික අඳිනවා, අම්මා උයලා දුන්නොත් කනවා, එහෙම නැත්තම් කඩෙන් කන්න සල්ලි හම්බ වෙනවා. ඒ ටික අරගෙන කතා බහක් වෙනවා. ඒ කතා බහ අවසානයේදී ඔන්න ඉස්කෝලෙට යන වාහනේ එනව වෙන්න පුළුවන්, නැත්නම් තමුන් පාරේ බස් එකට දුවනව වෙන්න පුළුවන්, කොහොම හරි තමුන්ගේ වාහනයක යනව වෙන්න පුළුවන්. මේ විදිහට මේ කාර්යයන් ටික සිද්ධ වෙලා පාසලට එනවා. පාසලේදී මම දැක්කා ද උදේ මං එනකොට, උදේ ආරම්භය, පාසලේ ආරම්භය සිද්ධ වෙන රටාවක් තිබෙනවා. මේ විදිහට පන්ති කාමරේදී විෂයන් වල ආරම්භයේ ඔන්න ගුරුතුමිය එනවා, ගුරුතුමා එනවා, විෂයන් ගැන කතා කරනවා, අධ්‍යාපනය ලැබෙනවා. මේ විදිහට ඉවර වෙලා ඔන්න දැන් ඉස්කෝලේ ඇරුණා, දුවනවා කොහෙද? ඊගාවට දැන් ඉස්කෝලෙන් ලැබෙන්නේ නැති අධ්‍යාපනය ලබා ගන්න දුවනවා. ඊට පස්සේ ඒ කටයුතුත් අවසන් කරලා ඔන්න ගෙදරට යනවා. මේ කාලයේදී හවස ආයෙත් ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා රාත්‍රී ආහාරයත් අරන් නිින්දට යනකම් කාලය තුළ කොච්චර දේවල් දකින්නවද, කොච්චර දේවල් පේනවද, කොච්චර දේවල් කියනවද, කොච්චර රසයක් රස කීයක් නම් දිවට දැනිලා තියෙනවද, මෙන්න මේ ස්පර්ශයන් කීයක් ඔබට දැනිලා තියෙනවද, මේ ඔක්කොම ඔබ දන්නේ නැති වුණාට එක මල්ලක ගොඩ ගැහෙනවා. ගණිතය, විද්‍යාව, සිංහල, බුද්ධාගම ආදී වශයෙන්ම උසස් පෙළට තියෙන විෂයන් වගේම අම්මට උදේම අර බැනපු එක වගේම, ඒ වගේම තාත්තා දිහා රවල බලපු එක වගේම, ඒ වගේම ආච්චි සීයා ගැන වැඩි උනන්දුවක් දක්වමු නැති එක වගේම, ඒ වගේම තමුන්ගේ ගුරුතුමියට ගුරුතුමාට සමහර වෙලාවට හරි කැමැත්තෙන් හිටියා වගේම සහ හරි අකමැත්තෙන් සිටියා වගේම, ඒ වගේම පාසලෙන් එළියට ගිහිල්ලා තමුන්ගේ යාළු මිත්‍රයොත් එක්ක විතරක් මේ ලෝකේ කවුරුත් දන්නේ නැහැ කියලා හිතාගෙන කරපු හොර වැඩේ, රහස් වැඩේ වගේම, ඒ වගේම තමුන්ගේ ජයග්‍රහණ, ඒ වගේම තමුන්ගේ චරිතය බොහොම ඉහළට ගෙනාපු සමහර විෂයන් වලදී අගය කරපු ඒ වගේම, මෙන්න මේවා ඔක්කොම එකට තියෙනවා. ඒ වගේම මෙන්න මේ ගොඩත් එක්ක ඔගොලු කාපු දේවල්, බීපු දේවලුත් තියෙනවා.
ඒවේ රසයක්. මෙහෙම ඉඳලා ඔගොල්ලෝ නින්දට යනවා. මම් කියන්නේ රාත්‍රී 10ට නින්දට යන දරුවෙකුට වෙන වැඩයි දැන්. රාත්‍රී 10ට නින්දට යනකොට දරුවෙක් හරියටම පාන්දර 1 වෙනකොට පූර්ණ නින්ද කියන දේ අත්විඳිනවා. මේ පූර්ණ නින්ද කියන දේ ශරීරයට ලැබුණහම මනස නැත්තම් මොලේ අවදි වෙනවා. එතකොට සිරුර නිද්‍රාශීලී මොලේ අවදියෙන් ඉන්නේ. මොලේට තියෙනවා එක කාර්යයක් කරන්න පාන්දර 1ට. මේක සිද්ධ වෙනවා අපි දැනුවත් හෝ නැදැනුවත්. ඒ තමයි අපි ගාව තියෙනවා එක මල්ලක දාපු දැනුම් ගොඩක්. මේවා හරි පිළිවෙලට ගබඩා කිරීම තමයි මොලයේ රාජකාරිය ඔන්න ඔය වෙලාවේදී. ඒ වෙලාවේදී අම්මා ගැන කියපු දේවල් අම්මාට අදාළ තීරුවෙත්. ගණිතය සම්බන්ධයෙන් කියපු කරපු දේවල් ගණිතය සම්බන්ධ තීරුවෙත්. ඒ වගේම රසය සම්බන්ධයෙන් ආහාර සම්බන්ධයෙන් තියෙන තීරුවෙත්. ඒ වගේම තමුන්ගේ ගුරුතුමිය ගැන කතා කරපු දේවල් ඒ ගුරුතුමියගේ සම්බන්ධ තීරුවේ. ආදී වශයෙන් විවිධ වූ ඒ ශේස්ත්‍ර තමුන් තුළට එකට වැටුණට ඒ සියල්ල මොලේ විසින් ගබඩා කරනවා හරි පිළිවෙලට ඒ අදාළ තීරුවල. මෙන්න මේ ගබඩා කර ගැනීම සිද්ධ වෙන්නේ මොලයට අම්මා ගොඩාක් වටිනවා වුණාට අපිට. ඒ වගේම අපි හිතමුකෝ එලි මහනේ ඉන්න පුංචි සතෙක් ඉන්න එයා ඇත්තට වටිනාකමක් අපි දකින්නේ නැහැ ගූඹියෙක් වගේ. හිතමු අපි ඒක වටිනාකම අම්මගේ වටිනාකම මහා ඉහලින් දැනෙද්දී කූඹිය අපි වැඩියෙන් ගණන් ගන්නේ නැතු ඉන්නේදී මේ දෙන්නගෙම රූප විදිහට තමයි මොලේ ගබඩා වෙන්නේ ඒ දැක්ම. ඔබ අවශෝෂණය කරගත්තු දේ රූප විදිහට හරියට එකම ටයිල් කැට නැත්තම් පොළවට අල්ලන බිම අතුරන එකම සමාන කැට වගේ අපිට දැනෙන හැඟීම් එක්ක බද්ධ වුණාට විවිධ වටිනාකම් දුන්නට මේවා ඔක්කොම එකම සමානව තමයි ගබඩා වෙන්නේ මොළයේදී. හැබැයි ඒ අදාළ තීරුවල මෙන්න මේ විදිහට ගණිතයේ විද්‍යාව සිංහලාදී දේවල් ගණිතයේ විද්‍යාව විද්‍යාවකේ සිංහල භාෂා මෙන්න මේ විදිහට නිවැරදිව අර්ථ නිවැරදිව ඒකට අදාළ තීරුවල ගබඩා වෙනවා. මෙන්න මේ විදිහට ගබඩා වුණාම රාත්‍රියේදී ඒ ගබඩා කිරීම සම්පූර්ණ කරනවා මොළයට තියෙන්නේ පාන්දර 3 වෙනකන් විතරයි මේ කාලේ. පාන්දර 1ත් 3ත් අතරම පමණයි මේක සිද්ධ වෙන්නේ. පාන්දර 3 වෙනකොට මේ පෘථුවිය සහ මේ මහා පරිසරය තුල, ඒ කියන්නේ මේ සෞරග්‍රහ මණ්ඩලය තුල සිද්ධ වෙන විශේෂ සිද්ධවීමක් තියෙනවා. අන්නේ පාන්දර 3ට ඒ සිද්ධ වෙන මේ මහා විශේෂ සිද්ධවීමත් එක්ක ඔබ කවුරුත් දන්නේ නැති වුණාට ඔබේ මොළය සම්බන්ධයි. ඒ නිසා මොළයේ රාජකාරියන් මේ මොහොතේදී පාන්දර 3ට අවසන් කරනවාමයි. එහෙම මතක තියාගන්න ඔබ කොච්චර දේවල් උදේ පාන්දර නැගිටලා රාත්‍රී 10 වෙනකන් මොන දේවල් කළත් අන්නේ සියල්ල කොච්චර සංකීර්ණ දේවල් කළත් අර පැය දෙකක කාලය ඇතුළත මොළයට පුළුවන් ඒවා හරි තැන්වල ගබඩා කරන්න පොඩි විවේකයකුත් ගන්න පුළුවන් මොළයට. මොකද ඒ තරම් ඔබට දේවල් කරන්න බෑ කවදාවත්. හැබැයි මතක තියාගන්න පාන්දර 10 මේ රාත්‍රී 10ට නිදාගත්තොත් විතරයි මම ඔය කියන කතාව ගැන කියන්නේ. ඔන්න 10 11 වෙන ඔබ නිදාගන්න වෙලාව. 11ට නිදාගන්න දරුවෙකුගේ අර පූර්ණ නිින්ද පැයකට ප්‍රමාද වෙනවා. ඒ තමයි 1 2 බවට පත් වෙනවා. පාන්දර 1ට නිබු පූර්ණ නිින්ද ලැබෙනවා කිව්වේ. ඒක 2 වෙනවා. පැයක කාලයක් තමයි තියෙන්නේ. මොකද පාන්දර 3 වෙනකොට මේ විශ්වයේ සිද්ධ වෙන විශේෂත්වයක් එක්ක අපේ මොළය සම්බන්ධ වෙන නිසා ඒ පැයක කාලයේදී ඔබේ අර දවසේ සිද්ධ වෙච්ච දේවල් පැයකට වැඩියෙන් සිද්ධ වෙච්ච දේවල් එක්ක මේ සියල්ල එකට ගබඩා කරන්න උත්සාහ කරනවා. අද දවසේදී ගබඩා කරනකොට හැබැයි මොළයට ඉඩ මදි වෙනවා, කාලය මදි වෙනවා. මොළයට ඉඩ තියෙනවා, කාලය මදි වෙනවා. ඒ නිසා සමහර දේවල් පළවෙනි මල්ලෙම තියෙද්දි රාජකාරිය අත්හරින්න වෙනවා. එතකොට එකටයි තියෙන්නේ මේ ටික. ඒක වෙන් කරලා හරි තැන්වල ගබඩා කරගන්න බැරි වුණා. ඔන්න දැන් දවසක් ගත වෙනවා, දෙකක් ගත වෙනවා, පහක් ගත වෙනවා, මාසයක් ගත වෙනවා, පුරුද්දක් වෙනවා මේක. නිින්ද යන්නේ නැහැ රැට. එහෙම යන්නේ නැති කෙනාට දවල් දවසේදී සංවේදනය වෙන සියලුම සංවේදීතාවයන් හරි පිළිවෙලට ගබඩා වීම සිද්ධ වෙන්නේ නැහැ.
හරි තැනට ගබඩා කරගන්නට බැරි වෙනවා. ඔබ දැකලා ඇති පාරේ මෙහෙනම් වැඩි ඒක කොළඹ පාරේ ඉඳගෙන අධ්‍යයනය කරලා බලන්න මම මේ කියන දේ. පාරේ යනවා සමහර මිනිස්සු තනියම. යනකොට තව කෙනෙක් එතන ඉන්නවා කියලා හිතාගෙන කතා කර කර යනවා. දැකලා තියෙනවද එහෙම? මෙහෙම අත දිගට හුමුම කිකියා යනවා. තනියම කතා කරනවා. සමහර ශබ්ද පිට වෙනවා. දැකලා නැහැ කියන්න බෑ කාටවත්. එහෙම අය සමහර වෙලාවට ගෙවල් වල ඉන්නත් පුළුවන්. මේ මොකද්ද මෙතන වෙන්නේ? ඒ තනියම කතා කරගෙන යන කෙනා යන්නේ වැඩකට අන ඉදිරියේ තියෙන්නේ වැඩේ. තව පැයකින් දෙකකින් වෙන්න පුළුවන් හම්බෙන්නේ කෙනාව. මෙයාගේ මොලේ මෙයාට දැනුම් දීලා තියෙනවා දැන් හම්බෙලා ඉන්නේ කියලා. එතකොට මොකද කරන්නේ මෙයා? මොලේ දැනුම් දීලා තියෙනවා මේ දැන් මේ හම්බෙලා තියෙන දේ කතා කරනවා. සමහර වෙලාවට තනියම යන්නේ කියලා මොලේ මෙයාට දැනුම් දෙන්නේ නැහැ. එතකොට හිතනවා තව කෙනෙක් ඉන්නවා කියලා. එයා කතා කර කර යනවා. ඇස් දෙකෙන් පේන්නේ නැති වුණාට මනසින් එයා වෙනම කටයුත්තක. මොලේ එක්ක එයා වෙනම ගනුදෙනුවක. එහෙම ඉතින් තනියම කතා කර කර යනවා. ඔහම එනකොට අපි කියනවා පිටින් බලාගෙන ඉන්න අය කියන්නේ මොන වෙලා කියලා දෙයට. පිස්සු හැදිලා කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ අපිට. අර රාත්‍රී නිදාගන්න එකයි මේකයි අතර සම්බන්ධතාවය මොකද දන්නවද? ඔය නිින්දෙදී හරි තැනට හරි විදිහට ගබඩා කරගන්න ඉඩ දෙනවනේ අපි වෙලාව. ඔන්න ඔහොම ඉඩ දෙන්නේ නැතුව කාලාන්තරයක් ගියාම මේ මොලේට හරි පිළිවෙලට ඒ තැනට උචිත විදිහට මෙහෙවන්න බැරි වෙනවා. එතකොට ඒ වෙලාවේ අහුවෙන අහුවෙන දේවල් වලින් තමයි මතු කරන්නේ. එහෙම වුණාම ඒ තැනට සුදුසු දේ නෙමෙයි සමහර වෙලාවට ක්‍රියාවක් බවට පත් වෙන්නේ. ඔන්න ඕක තමයි හරිම භයානක දේ. මං ඔබෙන් අරන් උත්තරේ දෙන්නම්. මේකට තව ලිහිල් කරලා දෙන්නම්. ඔබට හම්බෙනවා ඔන්න ඔය විදිහට පුරුදු පුහුණු වෙලා තියෙන නින්දට ඔබ කාලය දෙන්නේ නැහැ. මොලේට ඉඩ දෙන්නේ නැහැ හරි විදිහට දවසේ තියෙන ඉගෙනගත්තු දේවල් ගබඩා කරන්. ඔන්න විභාගේ එනවා. විභාගෙට ඔබ ඉඳ ගන්නවා තියෙන්නේ ගණිතය. විෂය ඉඳගත්තාම ශාලාවේ ඉන්න ගුරු බහුතුන් ඔබට ගෙනත් දෙනවා ගණිතයේ විෂයේ ප්‍රශ්න පත්‍රය. අරගත්තා ගණිතයේ තියෙන්නේ මතක් වෙන්නෙම සිංහල. මතක් වෙන්නෙම යාළුවෙක් මිත්‍රයෙක් එක්ක ගිහිල්ලා ප්‍රසිද්ධිය කියන බැරුව කරපු දෙයක් ගැන. මතක් වෙන්නෙම සමහර වෙලාවට අනේ මං වෙනුවෙන්ම ඉපදිලා ඉන්න කෙනා නෙමේ කියලා හිතන කෙනාව. මතක් වෙන්නෙම සමහර වෙලාවට අර මම කියපු නැති ඔබට කියන්න පුළුවන් කුණුහරප. ඇයි මේ? ගණිතය තමයි එන්නේ නැත්තේ. ගණිතය එන විෂය මොකද ප්‍රශ්නේ? ගණිතයට අදාළ තීරුව නිදහස් නැහැ. අර එකට තියෙන මල්ලෙන් කොහෙන් හරි එකක් අරන් මූට දෙන්න ඕනේ දැන් මේක ලියන්න කියලා අල්ලලා දෙනවා. දෙනකොට ඒක වෙන එකක්. අපි අත දන්නවා ගණිතයේ සහ හිත දන්නවා ගණිතයේ කියන එක. ඒ උනට එන්නෙම අලුත් අත්දැකීමක් ගන්න කියලා යාළුවොත් එක්ක කරපු එක වැඩක් වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ යුද්ධේ පරාද වෙන්නේ හරි අමානුෂික විදිහට. ඔබ දන්නේ නැහැ ඔන්න ඔය තත්වය මහ භයානක තත්වයක්. ඔබ හරි විදිහට හරි පිළිවෙලට ඔබේ ගබඩාව හරි විදිහට සකස් කරගන්න ඉඩ දුන්නේ නැති හින්දා මොලේට ඔබ ගණිතයට සිංහල ලියපු කෙනෙක් බවට පත් වෙනවා. සිංහල විෂය දවසේදී ඔබ සමහර වෙලාවට තරු ගැන තමයි හිත හිතා ඉන්නේ. ඒ වගේ ඔබ ඔන්න ඔය විදිහට ඔබේ ඒ නිවැරදි ඒ ස්ථානෝචිතව ඔබ ගොඩනගන්න ඕනේ සිතුවිලි ටික ගොඩනගා ගන්න අවශ්‍ය දැනුම නිවැරදි විදිහට මේ පොතට තමන්ගේ හිතට ඇවිල්ලා අතින් කොලේට ප්‍රශ්න උත්තර පත්‍රයට යන්නේ නැති වෙන මාර්ගය ඔබමයි හදාගත්තේ.
අන්නේ මාර්ගයේ ඔබ කඩා බිඳ දමලා විනාශ කරලා තමයි තියෙන්නේ. ඒ තමයි හරි පිළිවෙලට හරි විදිහට ඔබට නිින්ද ඔබ ලබල දුන්නේ නැති නිසා. දරුවෙක් අනිවාර්යයෙන්ම රාත්‍රී 10ට නිදාගත යුතුමයි. පාන්දර තොණෙන් පසුව හැරිය යුතුමයි. අන්නේ අතර කාලයේ නිින්ද වර්ජිතව ඉන්න හැම දරුවෙකුටම සිද්ධ වෙන්නේ ඕනෝක. හැම කෙනෙක් මන් දන්නව මට නම් රෑ විතරයි පාඩම් කරන්න පුළුවන්. මට දවල්ට මොනවත් කරන්න බෑනේ. සමහරු කියනවා මට රේඩියක දාන්න ඕනේ පුංචියට හීනියට සින්දුවක් කියන්න ඕනේ නැත්තම් මතක හිටින්නේ නැහැ කියලා. එහෙමත් කියන අය ඉන්නවා. හරි අමුතුයි මේ ලෝකේ. ඔය තරුණ ඔය කාලය ගැන මම තව ටිකකින් කතා කරන්නේ. ඔය වයස ගැන මම තාම මොලේ ගැනයි කතා කරන්නේ. අපි ඔන්න ඔය විදිහට අපි එක එක උපක්‍රම අපි යොදාගෙන අපි අපේ දැනුම බොහොම ඉහළින් තියෙන නිසා අපි බොහොම මහා ඉහළින් අපි ගැන හිතාගෙන ඉන්න නිසා සමහර වෙලාවට අපි නැති කරගන්න ඔය නින්ද ඔබ ඔබේ ජීවිතේ අර තනියම කතා කරගෙන යන එක්කෙනා බවට පත් වෙනවා තව කාලෙකදී. ඔබට හිතෙනවා එක එක දේවල් හිතට එනවා ඒවා කියන්නේ නැහැ කිව්වොත් ඔබත් පිස්සෙක්. කාට හරි කියලා තිබ්බොත් එහෙම ඔබ සමච්චට ලක් වෙලා ගොඩක් කල්. මතක තියාගන්න දරුවෙකුගේ ඒ අවශ්‍ය නින්ද ඔබ ලබා ගන්නේ නැත්නම් ඔබට ලොකු ප්‍රශ්නයක් වෙනවා අනාගතයේදී. ඔය ප්‍රශ්නේමයි මං කියන දෙයමයි වෙන්නේ. ඒ නිසා ඔබ දවල් දවස ඇතුළත මොන දේ මොන ආකාරයෙන් සිද්ධ කළත් ඒ අවශ්‍ය ශාරීරිකව අවශ්‍ය නින්ද මොළයට අවශ්‍ය අවධිය දෙන්නේ නැත්නම් ඔබෙන් අපිට දරුකමෙන් අපිට වැඩක් නැහැ. ඔබේ අනාගතයේ ඔබ මේ රටේ මොන තැනට ගියත් අපිට වැඩක් නැහැ. නායකයෙක් උනත් කරන්නේ නොගැලපෙන දෙයමයි ඊට පස්සේ. ඒ නිසා මතක තියාගන්න ඔබ පළමුවෙන්ම උත්සාහ කරන්න හරි විදිහට නිරෝගීකම නැත්තම් අපිට අවශ්‍ය ඒ නිරෝගී නින්ද ඔබට ලබා ගන්න.